සමිදාන මෙසේ වදාරනසේක. මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද මවමි. පසුගියදේ මතක් කරන්නේවත් සිහි කරනු ලබන්නේවත් නැත. මේ චතරික වන්දනා ගමනේ 23 වෙනි දවසටයි අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රමාන්තයනි. උන්වහන්සේ වත ඉරාගෙන නොසිත ඉරාගෙන හැරිලා එන්නට දැන්වත් හැරිලා එන්නට කළා වූ ආරාධනාව තුළ මේ යන ගමනේදී උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතය තුළ අලුත් දෙයක් කරන්නට බලාපොරොත්තු වෙනවා ප්‍රමාන්තයනි. එතන මේ අලුත් දෙයක් කරන්න නම් පරණ දේ පාව යන්නට ඕනේ. පරණ දේ කැඩෙන්නට ඕනේ. පරණ දේ අතාරින්නට ඕනේ. ඒ දේ ඔබ විසි කරන්නට ඕනේ. උන්වහන්සේ කතා කළා කියනවා පරණ මිදිවිෂ බඳුන් වලට අලුත් මිදිවිෂ දාන්නේ නැහැ. පරණ ඇඳුමකට අලුත් අණ්ඩයක් අල්ලන්නේ නැහැ. ඒතර මම ප්‍රේමවන්තනේ ඔබගේ මගේ ජීවිතය උන්වහන්සේ අලුත් කරන්න නම් ඔබට මට කරන්න තියෙන දේ පරණ දේ අතාරිනවා කියන එක. ඒක ඔබ කරන්නේ උන්වහන්සේගේ වචනේ අයිති කරගෙන. උන්වහන්සේ කියන අලුත් අහසක් අලුත් පොළවක්. ඔබට ඉහළින් තියෙන දේ පහළින් පදනම් වෙන දේ ඔබ උන්වහන්සේ වෙනස් කරන්නට යනවා. මේ නිසා උන්වහන්සේ සමහර වෙලාවට පරණ දේ කඩන්න මකබි කියලා කියන්නේ මිටියක්. උන්වහන්සේ එක එක කෙනාව පාවිච්චි කරන ප්‍රේමාන්තයනි. එක එක සිද්ධි ඔබව කඩන්න පාවිච්චි කරනවා. එක එක අරගල ඔබව කඩන්න පාවිච්චි කරනවා. උන්වහන්සේ එකයි කියන්නේ යසය දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ අසිරියාව මම මුගුරක් විදියට පාවිච්චි කරනවා. උන්වහන්සේ පාරාවෝගයේ සිට දැඩි කරන්නේ ඊශ්‍රායල් ජනතාවව එතර වීමේ අත්දැකීමකට අරගෙන යන්න. මේක හරි ගැඹුරු ගමනක්. මේක ගැඹුරු ගමනක්. අද අපි දකිනවා රාජ්‍ය නිලධාරියෙක් ජේසු ගාවට එනවා. දැන් මේ රාජ්‍ය නිලධාරියා ජේසු ගාවට එන්න හේතුවක් තියෙනවා. දැන් මෙයාගේ පරණ ජීවිතය ඒ රාජ්‍ය නිලධාරිය කියන තැන එයාගේ අධිකාරී බලය ප්‍රෞඩ ආඩම්බරය එයාගේ ස්ටේටස් එයාගේ තත්ත්වය තානාන්තරය පදවිය මම ආදර ප්‍රමාණයෙන් මේ තමයි පරණ ස්වභාවය. උන්වහන්සේ ඒ පරණ ස්වභාවය කඩලා අලුත් ඇදහිල්ලේ ගමනකට අරගෙන යන්න පාවිච්චි කරන අත්දැකීමක් ප්‍රේමාන්තයනි. ඔහුගේ දරුවා මරණ අසන්නයි. එයාටලා වදින මිටිපහරයයි. පරණ ගොඩනැගිල්ල කඩපු ඩෝසරයයි. බුල්ඩෝසරයයි මම ප්‍රේමාන්තයනි. එනිසා මේ සිද්ධියත් එක්ක ජීවිතයේ අත්විවරම් දෙදරලා අනාගතය ඒ කාලේ යුදා සමාජය තුළ දරුවෙක් කියලා කියන්නේ ඒක මහා අනාගතය තීරණය වෙන තැන. ඉතින් මේ හැම දෙයක්ම සුන්නද්දුරි වෙලා ජේසු ගාව පාමුල වැටෙනවා. උන්වහන්සේ ඉදිරියේ නතර වෙනවා ප්‍රේමාන්තයනි. අහෝ භාග්‍යවන්ත පාපය. අහෝ භාග්‍යවන්ත අරගලය. අපිට වදින පහර වෙන් වෙන සුන්නද්දුලි වෙන තැනේ වාසනාවක් තියෙනවා උන්වහන්සේ. මේ පරණ දේ කැඩෙන්නට ඕනේ. එතන මේ කැඩෙද්දී ඔබ ඒ කැඩෙන කෑලි පස්සේ දුවන්නට එපා. ඒ කැඩෙන දේවල් පස්සේ නලංගු වෙන්නට එපා. උනාසි අලුත් අහසක් අලුත් පොළවක් හදන්නට යනවා. මේ මිනිස්සු අසරණයි. මේ මිනිස්සු අසරණයි. ස්වාමිනාසික ඉදලා කියනවා. ස්වාමීනි මගේ දරුවා මැරෙන්නේ ඉස්සෙල්ලා බවන්සේ මගේ ගාවට එන්න. ජේසු ඕන වෙන තරම බලන්න. උන්වහන්සේ මේ සිද්ධිය අලුත් කරන්න පාවිච්චි කරනවා. උන්වහන්සේ වචනයක් කියනවා. උන්වහන්සේ කියනවා යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයිව දාලසෙක. උන්වහන්සේ මේ ජීවිතය අලුත් කරන්නේ වචනයකින්. යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වෙනවා. ඒකද උනා ඒ තැනදී යන්න වෙනවා. පුත්‍රයා ජීවත් වෙනවා කියන දේ අයිති කරගන්න වෙනවා. දැන් යන්නේ අයිති කරගෙන යන්නම් වල නෙමෙයි. එයා ස්වාමීන් වහන්සේ එයාගේ ඇතුලේ අලුත් අහසක් අලුත් පොළවක් පදනම එයාලගේ ශක්තිය නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ වචනය පදනම් කරගෙනයි දැන් මේ මිනිස්සයා යන්නට ඕනේ. එතන අහස මොකක්ද? අහස තමයි දරුවා ජීවත් වෙනවා අනාගතය ස්වාමීන් වහන්සේගේ වචනය හරහා ජීවත් වෙනවා කියන එක. එතම අලුත් අහස පොළව වචනය උන්වහන්සේගේ බලාපොරොත්තු අහස
මහාදර ප්‍රමාන්තේනේ මෙයි ඔබගේ ජීවිතේ උනාසේ අලුත් කරන්න යන තැන. අද අපි දකිනවා හරි ලස්සන්ට ඒ පුද්ගලයා වචනය කියනවා යන්න ඔබේ ජීවත් වන්න පුත්‍රයා ජීවත් වෙනව දැල්සෙක ඒ තැනත්තා ජේසුස් වහන්සේ වදලා වචනය විශ්වාස කරගෙන ගියෝය. මේ විශ්වාසයේ ගමනයි ඔබගේ ජීවිතය අලුත් කරන්නේ. පහුවදා මොකද වෙන්නේ? පහුවදා ඔහුගේ සේවකයන් එනවා. සේවකයන් මුණ ගැහිලා කියනවා ඔබගේ පුත්‍රයා ජීවත් වෙනවා. එතකොට ජීවත් වෙනවා කියලා කියද්දි මේ මිනිස්සයා බලනවා ඊයේ පස්වරු එකට පමණ උන බැස්සේ අයි ඔහු කීවේ. ඔබේ පුත්‍රයා ජීවත් වන්නේ අයි ජේසුස් වහන්සේ වදාළේ ඒ මොහොතේදී. රසගේ වචන ජීවමානයි ක්‍රියාශීලී දෙමහත් කඩුවකටත් වඩා තියුණුයි මම ප්‍රමාණතනේ. එහෙනම් ඒ වචනේ දෙමහත් කඩුවටක් වඩා තියුණු නම් ඒ වචනේ බලයක් තියෙනවා. ඒ වචනයයි ඔබ තුල අලුත් අහසක් අලුත් පොළොවක් මවන්නට යන්නේ. ඒ වචනයයි ඔබ තුල මේ දේ කරන්නට යන්නේ. එනිසා අයිති කරගන්න අද දවසේදී. ගැඹුරින් අයිති කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබ තුල මේ අලුත් දේ කරන්නට යනවා. ඒ ජේසු කියන වචනය කිව්ව වෙලාවෙම සෝ වුණා. හැබැයි ආට ඒක දැක්කේ නැහැ. පේරුන්නේ නැහැ. දැනුන්නේ නැහැ. අයිති කරගත්තා. උනාසබර කතා කරනවා. උනාසබර කතා කරනවා. ඒ වචනේ අයිති කරගන්න තැන බලගත්ු ලෙස ඔබගේ ජීවිතය අලුත් වෙන්නට යනවා. වචනේ කියනවා ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ අයි ජේසුස් වහන්සේට වදාළේ ඒ මොහොතේදී යයි දැනගත් බැවින් ඔහුද ඔහුගේ ගිහි වැසි සියල්ලෝද එතුමන් අදහාගත්. මුළු පරිසරයම මෙතම අලුත් අහස අලුත් පොළව ස්වාමීන් වහන්සේ තුළ ඇදහිල්ලේ ලොකු ගමනකට ඇතුල් වෙනවා ප්‍රමාණතේනි. මෙවනාහි ජේසුස් වහන්සේ ජුදේ සිට ගලීලට පැමිණි පසු කල දෙවනි දේව බල ප්‍රකාශනය වේ. උනාසේ ඔබගේ මගේ ජීවිතයට ආරාධනා කරනවා අද දවසේ. උනාසේ බලාගෙන ඉන්න ඔබගේ පරණ දේ කඩලා පරණ සිතුවිලි මතකයන් විඳලා අලුත් බලාපොරොත්තුවක ඔබගේ ජීවිතය හරවලා යවන්න. මිනිසා ඒ වචනය ජීවමාන වචනය අයිති කරගන්න. ඔබගේ සිතුවිලි අනිත් අය ඔබට කියපු දේවල් වෙච්ච සිද්ධිය නෙමෙයි. නසගේ වචනය අයිති කරගත්ත කැඹුරු ඇතුළාන්ත ගමනකට යන්න ජේසු අද ඔබට ආරාධනා කරනවා ප්‍රමාණතේනි. ආමෙන්. ජේසු පිටයි.